මේ රටේ ජනතාව රාජපක්ෂගේ රාජ්‍ය බලය, රාජපක්ෂගේ සල්ලි මලු, රාජපක්ෂගේ බොරුෂෝ ඔක්කොම එක්ක 60 ලක්ෂයක් බලය පෙන්වුවා. ඔබට මතක ඇති මිත්තරුනි, දැන් රාජපක්ෂලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ විධායක බලය අතට අරගෙන හොරාණ්ඩු පීටවගෙන හොරාගමැතිකම් ඇමතිකම් කරගෙන ඉන්නවා. අපි මහින්දට කියනවා තව වැඩි කල් නෑ, 70 ලක්ෂයකට වැඩිය ජනතාව උඹලව එලවන්න ලෑස්ති මේ රටේ කියන එක අපි මතක් කරනවා මිත්තරුනි. මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවේ මට බලය තියෙනවා කිව්වා. වටරවුමට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මෛත්‍රීපාල මහත්තයා කිව්වා 113 ලෑස්ති කියලා, උඩින් ගැව්වා 113 ප්ලස් කියලා. ඊයේ තිබ්බා මිත්‍රවරුනි ඡන්දේ, ඊයේ තිබ්බා ඡන්දේ කීයද ප්‍රතිඵලේ? අපට 122යි, රාජපක්ෂට 0යි. රාජපක්ෂට 0යි. එකෙක් ඡන්දේ දුන්නේ නැහැ මිත්‍රවරුනි. අපි එකක් බොහොම පැහැදිලිව කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. මේ රටේ නිකන් හදලා තිබුණා බොරු ෂෝ එකක්. බැසිල් ලොක්කට පුළුවන් කට්ටිය බාන්න, ගෝඨාභය ලොක්කට පුළුවන් හමුදාව බස්සන්න, මහින්ද මහත්තයාට පුළුවන් සෙනගා දින්න කියලා ඔක්කොම රාජපක්ෂලගේ පචෂෝ ඉවරයි කියන එක මතක තියාගන්න මිත්තරුනි. ඒ යුගය ඉවරයි. අපිට මතකයි අද, අද මහින්ද මහත්තයා ලොකු කතා කියනවා පාර්ලිමේන්තුවේ. බටහිර රටවල් ඉස්සරහා අපි දන ගහලලු. යකෝ මෙතන ඉන්නේ හොඳ ශ්‍රී ලාංකිකයෝ, ඒක මතක තියාගනින්. හැබැයි ගිහින් බලපන් උඹගේ පවුලේ කවුද ඉන්නේ කියලා. ගෝඨාභය ඇමරිකන් පුරවැසියා, ඩඩ්ලි ඇමරිකන් පුරවැසියා, බැසිල් ඇමරිකන් පුරවැසියා, මුන් ඔක්කොම යංකින්ගේ ඇමරිකන් කාරයින්ගේ පුරවැසිකන් අරගෙන යකෝ අපිට කියනවා අපි බටහිර ඉස්තරා දන ගහලයි කියලා. අපි දන ගහන්නේ එක තැනක විතරයි මහින්ද මහත්තයෝ, ඒ තමයි ජනතාවගේ බලය. ඒක තියන්නේ මෙතනයි කියන එක අපි මහින්ද රාජපක්ෂට මතක් කරනවා. ඒක නිසා ඔය හොරා ආණ්ඩු අකුලගෙන බලයන් කියන එක අපි එතුමට මතක් කරනවා. මිත්තරුනි, මේ රටේ අපි දැකලා තියෙනවා ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ අය පිල් මාරු කරනවා නේද? දැකලා තියෙනවා පළාත් සභාවේ ගොයියලා පිල් මාරු කරනවා අපි දැකලා තියෙනවා අපේ මනාපෙට පොල්ල තියලා. පාර්ලිමේන්තුවේ කට්ටිය මනාපේ අරගෙන ගිහිල්ලා අපිට කොකා පෙන්නනවා අපි දැකලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට රටේ ජනාධිපති කෙනෙක් පිල් මාරු කළා. එයාට අපි ලබන පාර පාඩම උගන්වනවා. ඒක මතක තියාගන්න මිත්තරුනි. මිත්තරුනි, මහින්ද මහත්තයා කියනවා එන්නලු ඡන්දෙට, එන්නලු අපිට ඡන්දෙට. අපි ලෑස්ති එක ඡන්දෙට නෙවෙයි, ඡන්ද 10කට අපි ලෑස්ති. හැබැයි හොරාණ්ඩු වලින් අද පාර්ලිමේන්තුවේ කළා වගේ තගලා ටික දාලා පාදට රළ මුදා හැරලා ඒ ජාතියේ ඡන්දවලට අපි ලෑස්ති නැහැ. ශිෂ්ට සම්පන්න විදියට, ප්‍රජාතන්ත්‍රවාදී විදියට, නීත්‍යානුකූලව ආණ්ඩු වලින් අපි ලෑස්ති ඡන්දවලට මිත්තවරුනි. ඒ වගේම මම මෛත්‍රීපාල මහත්තයාටයි මහින්ද මහත්තයාටයි කියනවා අපිට දෙන්න ඡන්දයක්. ජනාධිපති වරණයයි මහමැති වරණයයි එකට දෙන්න කියලා අපි කියනවා. පුළුවන් නම් මෛත්‍රීව ජනාධිපති තරගයට දාලා, තමුන්නාන්සේ අගමැති තරගයට දාලා එන්න ජනාධිපති වරණයයි මහමැති වරණයයි එකට තියලා, ඔය ඩබලම එකට තියලා පරද්දනවා කියන එක අපි තමුන් ආන්සලට කියනවා මිත්තරුනි.
ඒ වගේම මතක තියාගන්න එක එක්කත් පස්සට යන්න එක එක්කත් බය වෙන්න මතක තියාගන්න මිතරුනි මේ රටේ ඉතිහාසයේ මීට වඩා බලගත්ු බලවේග වලට අපි මුණ දීලා තියෙනවා ඕගොල්ලෝ ඔක්කොම කාඩ්බෝඩ් සැන්ඩොලා කෝදන් ගෝටාබේ හැංගිලා වීරයා හැංගිලා ඇයි ඇමරිකාව කිව්වා විතරයි ඇමරිකාව කිව්වා විතරයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරීන්ගේ දේපොළ තහනම් කරනවා කියලා වීර ගෝටාබේ හොයාගන්නත් නැහැ කෝ බැසිල් කෝදම් බැසිල් අර කට්ටිය පිල් මාරු කරන්න පුළුවන් මැජික් පොල් අතේ තියනවා කියපු කෝ බැසිල් හොයාගන්නත් නැහැ අපි කියනවා මිතරුනි ගෝටාබේ පලයන් බැසිල් පලයන් මහින්ද පලයන් ජනතාවගේ ආණ්ඩුවක් ළඟ එනවා කියන එක අපි කියනවා මිතරුනි ඒ වගේම මහින්දගේ අර චණ්ඩි රැළ බේබදු රැළ පාදඩ රැළ කතානායකතුමාට ඉරියර කරන රැළට කියනවා යකෝ පුළුවන් නම් ලිෆ්ටන් වඩරවුමට ඇවිල්ලා චණ්ඩිකම් පාපන් කියලා අපි කියනවා මිතරුනි මිතරුනි මේගොල්ලෝ හිතුවා ඔක්තෝබර් 26 රනිල් වික්‍රමසිංහ මහත්තයාව අයින් කළාම එතුමා කොට්ට පැදුරු අරගෙන අරලියගහ මන්දිරෙන් යයි කියලා හිතුවා අපි කියන මේගොල්ලෝ හිතුවා බැසිලයා ඉන්නකොට UMP නෙවෙයි අනිත් පක්ෂවල නෙවෙයි රොත්ත බුරුත්ත පිටින් පන්නන්න පුළුවන් කියලා අපි කියන මේගොල්ලෝ දැන් හිතන් ඉන්නවා ඡන්ද කෙරුවාව රාජ්‍ය බලය බලෙන් අතට අරගෙන ඡන්දේ කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ හිතනවා තෙල් මිල බස්සලා අරවා කළා මේවා කළා අද ගම් පෙරළිය නවත්තලා තමුන්නාසලගේ සංවර්ධනය ඉවරයි අද පාසල් දරුවන්ගේ ටැබ් එක නවත්තලා ඔක්කොම අපි කරපු සංවර්ධනය නවත්තලා තමයි අද තෙල් මිල් බස්සන්න යන්නේ මිත්‍රෝනි රාජපක්ෂ ඒක නිසා මතක තියාගන්න ළඟදි මාපි ආණ්ඩුව ගන්නවා විතරක් නෙවෙයි අපි නැතිවරණයත් ගන්නවා උතුරයි දකුණයි බටහිරයි නැගෙනහිරයි එකතු කරපු ලංකාවේ ලොකුම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ළඟ එනවා මිත්‍රවරුනි ළඟ එනවා ඒ වගේම අපි පාලනයක් ගේනවා ඒ පාලනේ ආයි රාජපක්ෂලත් එක්ක ඩීල් නැහැ මතක තියාගන්න රාජපක්ෂලට මරවුන ගන්නන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඒ බලය ළඟ එනවා කියන එක ඔබ තමුන් දැක්සට මතක් කරනවා එහෙනම් මිතරුනි එහෙනම් මාතෘ භූමියට අලුත් ආණ්ඩුවකට ඔබ සියලු දෙනාටම